රට මෙතෙක් ගමන් කළ දිශානතිය වෙනස් වෙමින් පවතී. ප්‍රභූ ආරක්ෂාව පිරිවරාගත් ජනාධිපතිවරයෙකු වෙනුවට තමන්ට ලැබිය යුතු ආරක්ෂාව සමග පමණක් ජනතා සේවයේ යෙදෙන ජනාධිපතිවරයෙකු වැඩ අරඹා ඇත. වාහන පෝලිම් කණන් පිටුපසින් වැකින ගිය ඇමතිවරුන් වෙනුවට එක් වාහනයකින් අමාත්‍යංශවලට ගොස් රාජකාරිය ඉටු කරන ඇමතිවරුන් ගැන අපට අද අහන්නට දකින්නට ලැබේ. එම නිසා ඇමතිවරුන්ගේ වාහන පෝලිම් වලින් අද ඔබ යන මග අවහිර වන්නේ නැත. ඔබව අවහිර කර වේගෙන් ගමන් කරන්නා VIPලාද නැත. පහුගිය කාලවල රජයට අයත් සුපිරි රථවලින් VIP සංදර්ශන දැමූ අයට යලි වාහන බහර දීමට නියෝග ලැබී ඇත. ඇමති කාලයේ ලැබුණු මහා මන්දිර යලි බහර දෙන්නටද උපදෙස් ලැබී ඇත. ඒ අනුව ඇමතිවරුන් වෙනුවෙන් වෙන් වූ නිල නිවාස 20ක් අතරින් නිල නිවාස 7ක් යලි බහර දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහතික කරයි. VIP සමයේ ළඟ තබාගත් ගිනි අවිත් නැවත ලබා දෙන ලෙසටද ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත. ඒ අනුව පසුගිය කාලය තුළ පුද්ගලයන් 1500ක් වෙනුවෙන් ගිනි අවි 1690ක් නිකුත් කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මීට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ නෑදෑයන් සහ හිතවතුන්ගේ නම්ද ඇතුළත්ව තිබෙනවා. ගිනි අවි බාර දෙන්නට අවසන් දිනයේ ලෙස ලබන 7 වනදා තෙක් කල් ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය මේ රට කළ යුතු අත්‍යවශ්‍ය දෙයක් මෙම වෙලාවේදී පාලකයෝ කියන්නේ ජනතාවගේ සේවකයෝ අඩු වරප්‍රසාද අරගෙන රටට සුබදායි වැඩදායි පරිසරයක ඒ කට්ටිය වැඩ කරන්න ඕන. අපි ගෙනියන්නේ සාමාන්‍ය ජීවිතයක්, ඒ කට්ටිය ගෙනියන්නේ අධි සුභෝගී ජීවිතයක්. ඉතින් ඒ දේ දැන් තමයි අපිට තේරෙන්නේ. තව ඉස්සරහට ওই දේවල් මේ මාධ්‍ය හරහා පෙන්වන්න ඕනේ. ඒක තමයි ගොඩක්ම වෙන්නේ ඔය දේවල්. අපේ බදුමුදල් මොහොතේ අනිසි ලෙස පාවිච්චි කරලා තියෙනවා ප්‍රභූ කියලා කොටසක් ශ්‍රී ලංකාව ඇතුළේනේ. ඒ නිසා ඒ සියලු වරප්‍රසාද අහිමි කරලා සියලු ජනතාවට එකසේ ජීවත් වීමට වාසනාව ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට මට අද මේ දක්නට ලැබෙන්නේ VIP වාහන ගිනි අවි සංදර්ශන වලින් තොර සැමට සමාන සමාජයක් වෙනුවෙන් මාතෘ භූමිය ගමන් කරන අයුරුද.